अम्मा सुनेत्रा कुमारी के लिए अम्म अनिवार्य रूपाणी न्यूज़ की अने के ना नहीं दिखे अम्मा डर बहुम कला तो रखी अंक एक मैं यावेन ओणम तीरने अपसटगा पुलवा मगे में समय विविध प्रश्न मून दिन सिद्धवे पुलवांग आट या मगे जीवित अद्देखी देखलतीन आहलतीन एक यम यम दीवा भया इसरहट तीरन का भया आदरीकरण भया कसाद बंदी भया अदर किसी में पिरी दिमाप्या एक इटपु पारिसर वाल मट इतराम सनसिलिदायक विलान है राकी आवधि अंडपु अवस्था थी ना हित बिंदु नो अवस्था थी ना वैटनु अवस्था थी ना दूट के अन्न दिन एक दे आई अब बट मुकंद दूट के अन्न අයිබෝන් හොඳට ළඟින් ඇසුරු කරන දෙන්නෙක් කියලා කියන්නේ හොඳට දන්න දෙන්නෙක්. තමන්ව අනික් කෙනා හොඳට දන්නවා. තමන්ට අනික් කෙනාව හොඳට දැනෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තේ ඉන්න අනික් කෙනා. කොහොම වුණත් ඔවුන් පිළිබඳව කතා කරද්දී ඔවුන් සමග කතා කරන්න ඉඩක් ලැබෙද්දී ඔවුන්ටම දැනෙන්න ගන්නවා ඇත්තම තමන්ට අනිත් කෙනාව දැනෙන්නේ කොහොමද කියලා හිතන් ඉන්න එක වගේ නෙමෙයි තව කෙනෙක් ප්‍රශ්න කරලා අහනකොට ඇත්තම මම හිතාගෙන හිටපු දෙයමද මේ කියලා කෙනෙක්ට ඇහෙන්න දැනෙන්න පටන් ගන්න පුළුවන්. ඒ අදහසින් අපි ආරම්භ කරනවා අපි දෙන්නා අම්මෙක් සහ දුවෙක් අද වැඩසටහනට සහභාගී වෙන්න මුලින් අපි අම්මගේ පැත්තට යොමු වුණොත් අපි තිරේ දැකලා තියෙන දක්ෂ දන්න නිවේදිකාවක් නිෂ්පාදකවරියක් සහ ඇගේ දුව අපි මුලින්ම අම්මට යොමු වෙන්නේ සම්පූර්ණ නම කිව්වොත් මුදල්පත් මුදියන්සලාගේ සුනේත්‍රා චන්ද්‍රා කුමාරි යාලුවෝ කියන්නේ සුනේ කැම්පස් එකේ කාඩ් එක මතක් කරමු ඇනමලි ඇනමලි මොකද කියලා පස්සේ අහන්න නේද ඒත් එක්කම මේ මුලින්ම කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා කතා කරේ කවදද මේ මොකටද කියලා මතකද රූපවාහිනියේ සවස පහ ප්‍රවෘත්ති විකාශය ඒක තමයි මුලින්ම රූපවාහිනියේ කැමරාවකට මුණ දුන්නේ දුව සම්පූර්ණ නම නුමායා පසංගි බුලත් සිංහල වයස අවුරුදු 20යි යාළුව කතා කරන්නේ නුමා නුමා කියලා අපිත් එන නුමා කියලා කියන්න නුමා මොකද කරන්නේ මේ දවස්වල මේ දවස්වල නම් ගෙදරට වෙලා ඉන්නවා ඔන්ලයින් කෝසස් කීපයක් කරමින් තමයි කල් ගෙවන්නේ සුනේත්‍ර දැන් මේ ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඇත්තට මොකද හිතෙන්නේ ලොකු හයියක් දුව කියන්නේ මගේ ජීවිතේ මට ඉන්න ලොකු මහයිය මගේ හොඳම යාළුවා ඉතින් ලොකු වගකීමකුත් තියෙනවා එයා ගැන ඉතින් මට හිතෙනවා එයාට අවුරුදු 20ක් කියන්නේ ඒ වගකීම් වලින් සෑහෙන කොටසක් දැන් පහු කරලා තියෙන්නේ තව ටිකක් ඉස්සරහට අරන් යන්න තියෙනවා ඒකත් දෙන්න එකතු වෙලාම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අම්මා මෙච්චර ලොකු මහත් කරන්නේ ලොකු වෙහෙසක් ගන්න නැතිනේ මහන්සි වෙන්නේ නැතිනේ මොකද ඇත්තට මේ ගැන දුව විදියට හිතන්නේ අවුරුදු 20ක දුවෙක් ලොකු දුවෙක් ඒ ගැන හිතද්දී ගොඩක් හැංගීම් බර වෙනවා හිත ඇතුලෙන් ඒ වගේම ලොකු ආඩම්බරයකුත් දැනෙනවා මොකද මෙච්චර කල් අම්මා ලබා දුන්න කියන්නේ අමාව යොමු කරපු දේවල් එයා මට සමාජය ගැන කියලා දුන්න දේවල් සහ ජීවිතය ගැන උගන්වපු දේවල් අද වෙනකන් හමු වෙච්ච මුණ ගැහිච්ච ගැටුණු හැම අවස්ථාවකදීම උපකාරී වෙලා තියෙනවා ප්‍රයෝජනවත් වෙලා තියෙනවා හොඳ හොඳ විදිහට මාව හැදුවා කියලා මට ඕන තැන ගිහලා කියන්න පුළුවන් ඒ ආඩම්බරේ තියෙන අම්මා ලංකාවේ බොහොම දන්න කෙනෙක් නේ ඒ ඔබේ අම්මා ආඩම්බරයිද ඒ ගැන අනිවාර්යෙන් තැනකට ගියත් ඉස්කෝලේදී ඕන කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වත් එහෙම කවුද කියලා අම්මා තාත්තා ගැන හවම අම්මා සුනේත්‍රා කුමාරි කියලා කිව්වම අනිවාර්යෙන් අඳුර ගන්නවා රූපවාහිනී නිවුස් කියන එක නා නේද කියලා ඒතර පාසලට ආවම පේරන්ට්ස් මීටින් වලට ආවම එහෙම ලොකු ආඩම්බරයක් අනිත් අම්මල අඳුර ගනිද්දි එහෙම දෙයක් තියෙනවා දැන් මේ අම්මා කාර්යබහුලයිනේ අම්මගේ රස්සාව ඇතුලේ නුමාට දැනෙන විදියට නුමා වෙනුවෙන් අම්මට මගහැරිච්ච දේවල් තියෙනවද
කාර්යබහුලකම හිඳ මං හිතන්නේ මග හැරෙනවා නම් එකම මග හැන දේ කාලය ඒ කියන්නේ එකට ගත කරන්න තියෙන කාලය තමයි මොකද අම්මගේ තියෙන වැඩසටහන් සහ ඒ තියෙන වගකීම් එක්ක සමහර ලාවට ගොඩක් පාන්දර යන්න වෙනවා ඒතොර මං නැගිටිද්දි අම්මගේ දැන් නැහැ නමුත් දවල් වරු එන වෙලාවල් තියෙනවා නමුත් රෑ වෙලා එන වතාවල් තියෙනවා එතකොට අර එකට ගත කරන්න තියෙන කාලය අඩු වෙනවා මිසක් ඊට අමතරව මං හිතන්නේ එහෙම ලොකු අතුපසවීමක් මාව මග හැරිලා එහෙම වෙලා තියෙනවා කියලා මං හිතන්නේ ටිකක් කල්පනා කරලා බැලුවොත් ඒක එහෙමද නැත්නම් ඒකට දැන් පුරුදු වෙලාද එහෙම වෙන්නත් පුළුවන් එහෙම වෙන්න පුළුවන් සමහරවිට මේ ඔව් එතකොට ඒක තමයි අපිට ලැබෙන දේ කියලා හිතෙනවා නේද හිතා ගන්න පුළුවන් නේද ඇත්තටම මේ දුව කොයි වගේ කෙනෙක්ද අම්මට දැනෙන විදිහට කිව්වොත් එයා හරිම සරලයි හරිම ආත්ම විශ්වාසයක් තියෙනවා ඒ කියන්නේ හොඳ දරා ගැනීමක් තියෙන දරුවෙක් හැබැයි සංවේදී යම් යම් ප්‍රශ්නවලදී සංවේදී හැබැයි යාට යාගේ හැමදාමත් මම දැක්ක දේ තමයි යාගේ වයසට වඩා යාරි පරිණතයි මට ඕනෑ තරම් මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන් වලදී යාමට උපදෙස් දීලා තියෙනවා හරියට යාළුවෙක් වගේ ඕක ඔහොම කරන්න එපා ඕක ඔය විදිහට කතා කරන්න එපා ඔය විදිහේ දේවල් වලට යන්න එපා කියන දේ යාට කියන්න තරම් යා දැනුමක් තියෙනවා මාත් එක්ක ඉඳලා ඉතින් මට හිතෙන්නේ හරිම සරලයි මං හිතන්නේ මේ මේ කප් එකක් කරන්න විලාසිතාවක් කරන්න ඒ දේවල් වලට යන්නේ නැති හරි සරල ජීවිතයක් ගත කරන අපි මේ පොළවේ පය ගහලා ඉමුයි කියන තැන ඉන්න මිනිස්සුන්ට හරි කරුණාවන්ත චරිතයක් යා දැන් මෙහෙමයිනේ දැන් අවුරුදු 20ක් විතර වෙනකොට දුවෙක් කියන්නේ අම්මා කෙනෙකුට බරක් සමරල්ල පස්සෙන් යන්න ඕන එහෙම වැඩ ටිකක් තියෙනවනේ ඒ කියන්නේ දැන් ඔබට පුළුවන් දුව අතාරින්න අපෝ මම කිසිම විදිහකින් බය නැහැ මම අවුරුදු දෙකක් චීනෙත් හිටියා මොකද එකාතකින් එයා මගේ හොඳම යාළුවා ඒ හින්දා හැම දෙම කියනවා අනෙත් අතට එයා එයාගේම වයස යාළුවන්ගේ කරන වැරදි දේවල් මගෙත් එක්ක ඇවිල්ලා විවේචනය කරනවා මගේ ජීවිතේ යම් යම් අත්දැකීම් මං එයාත් එක්ක බෙදා හදාගෙන තියෙන නිසා එයා යම් යම් දේවල් වලට බයයි ඒ නිසා එයා වැරදි පාර යන්නේ නැහැයි කියලා මට හොඳටම තේරෙනවා. එයා සහ එයා ඉදිරියේදී ගන්න ඉන්න තීරණ කවුද තෝරගන්නේ කොහොමද ඒව කරන්නේ කියන දේ පිළිබඳව මට 20දී අවුරුදු 20දී තිබුණ වැටහීමට වඩා හොඳ වැටහීමක් එයාට තියෙනවා. ඔව්. ඒ නිසා බය වෙන්නේ නැහැ මම කොතනක දාලා යන්න උනත් කිසි ප්‍රශ්නයක් නැහැ. නුඹ පොඩ්ඩක් උස කිහිල්ලා වගේ. අම්මව කොහොමද දුවට දැනෙන්නේ? ඇත්තටම දැන් අම්මා මාව විග්‍රහ කරද්දී මට හිතුණා අපි දෙන්නගේ මොන තරම් සමානකම් තියෙනවද කියලා. මොකද අම්මා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම මහා ශක්තියක් හිතේ දරාගෙන ඒක කමන්නේ නැහැ. මෙහෙම තමයි ජීවිතේ කියලා එතනින් ඉදිරියට යන්න බලන නමුත් ඒ වෙන සියුම් දේවල් වලින් පොඩ්ඩක් හිත රිදිලා පොඩ්ඩක් සංවේදී වෙලා ඒකට පොඩ්ඩක් දුක් වෙලා නමුත් ඒත් එක්කම හරි මෙහෙම තමයි වෙන්නේ කියලා එතනින් ඉදිරියටම 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 යන්න බලන ගොඩක් ශක්තිමත් ධෛර්යමත් කාන්තාවක්. දුවගේ කැමැතිම ගුණාංග සහ අකමැතිම ගුණාංග මොනවද කියලා ඇහුවොත් මොනවද මතක් වෙන්නේ? කැමැති යාගේ තියෙන තේරුම් ගැනීමේ ශක්තියට මම හරිම කැමතියි. මේ මිත්‍රශීලීත්වයට යාගේ සරලකමට මේ වයසේ ළමයි අවුරුදු 20 ළමයි අර ෆැෂන් එක TikTok එක යන සමාජයක එයා ඒ දේවල් දකින විදිහ එක මම හරි කැමතියි. එහෙම ළමයෙක් මට හරි ලේසි. හසුරවන්න ලේසි. ඒ කියන්නේ මට ලොකුවට උපදෙස් දීලා මේ ඕක කරන්න එපා, ඕක මොකද්ද, ඕ අඳින්න එපා කියලා කියන තැනක නැහැ. තව ටිකක් මට තියෙන්නේ මොටිවේට් කරන්න තමයි ආව. නෑ නෑ මෙහෙම අඳින්න. මෙහෙම පොඩි මේකප් එකක් දාන්න කියලා කියන තැනට එන්නේ. අකමැතිම දේව තමයි යාට කාලය පිළිබඳ ටිකක් කාල කලමනාකරණය කරගන්න ටිකක් අමාරුයි ගෙදරින් එළියට බහිනකොට වෙලාවක් දාගත්තොත් පොඩ්ඩක් පරක්කු වෙන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් අර ටිකක් කරගන්න උනොත් ඉතින් තව වෙලා යනවා එහෙනම්. ඒකත් මම කැමතියි තව කාලය කලමනාකරණය කරගන්න පුළුවන් නම් සහ තව ටිකක් පිළිවෙල 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 මදි පිළිවෙලට ඔව් මම දෙයක් තිබ්බම එයත් ඒ දෙය අරගෙන එතනින්ම තියෙනවා නම් මම කැමතියි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඊළඟ දවසේ එහෙම කරනවද නෝ? කරන්න වෙනවනේ දැන්. එළියට කියලා තියෙන්නේ. ඒක තමයි නේද? අම්මට සාමාන්‍යයෙන් තරහ යනවද? තරහ යනවා. හැබැයි ඒක පිටට පෙන්නනවා හරිම අඩුයි. එයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් වෙන දෙයකින් දැනටමත් පොඩ්ඩක්
යකානේ ගල වගේ තරහ ගිහිල්ලා ඉන්නවා නම් තමයි අපි පොඩක් එංගේ හැපුණත් පොඩක් කියලා බලන තත්ත්වයක් තියෙනවා. නමුත් ගේ ඇතුලේ නිකන් හැමතිස්සෙම අපිත් එක්ක සැරිසැල්ලා ගෙදරම ඉන්න වෙලාවකදී එහෙම වැඩි තරහ යන්නේ. ඒ කියන්නේ ඇත්තටම වැරද්දක් වුණත් කියලා බලලා පොඩක් එතනින්ම සංසුන් වෙනවා කෑ ගහන්න හිම කරන්නේ. අම්මා අඬනවද? බොහොම කලාතුරකින්. එක කියන්නේ මම දැකලම නැහැ අඬනවා වැඩි. හ්ම්. කියන්නේ මම හිතන්නේ එක වතාවක් හෝ දෙවතාවක් වගේ තමයි අඬනවා දැකලා තියෙන්නේ. හ්ම්. ගැහණු සාමාන්‍යයෙන් අඬනවද සොනිත්‍රක්කේ? ගැහණු අඬනවා. හැබැයි ගැහණු මූණ දෙන ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට ගෑනු අර පිරිමින්ට වඩා ශක්තිමත් කියලා කියනවනේ දරා ගැනීම පැත්තේ. හ්ම්. දරා ගැනීම වැඩි. ඒ දරා ගැනීමත් එක්ක ඉවසන්නත් පුරුදු වෙනවා. ඒ නිසා කඳුල වෙනුවට ඒක හිතෙන්ම සමනය කරගෙන ඒකට මූණ දෙනවා කියලා කියන්න පුළුවන්. හ්ම්. ගොඩක් අය. දැන් සමහර වෙලාවට දූට මොන හරි කිව්වට පස්සේ අම්මගේ තීරණ වලට දූ එකඟ වෙන්නේ නැහැ. දූ කැමති නැහැ. දූ වෙන දේවල් කරන්න යන. එහෙම වෙලා ඇතිනේ. හ්ම්. ඒ වගේ වෙලාවට මොකද හිතෙන්නේ? ඒ දුවගේ ජීවිතේ. එතකොට මම මගේ තීරණ යාලුවක් ක්‍රියාත්මක කරන්න කොහේ කොතැනකදවත් උත්සාහ කරන්නේ නැහැ. එයාට ඕනනම් ඉස්සරහට දෙයක් කරන්න, එයාට ඕනනම් මේ විදිහට අඳින්න, එයාට ඕනනම් ඉගෙන ගන්න දෙයක් හරි ජීවිතේ මොනවා හරි යාට ගන්න ඕනේ තීරණවලදී මම ඒකට නම්‍යශීලී වෙනවා මිසක් මොකද යාට ඒ හැම දෙයකටම හේතුවක් තියෙනවා. මේ නිසයි මම මේක කරන්නේ. මේ මේක මම ඉගෙන ගන්නවා නම් ඒක මම මේ නිසයි කරන්නේ. එනිසා යාට හේතු තියෙනවා. ඒවා සාධාරණයි. අසාධාරණ තීරණයක් ගන්න අඩුයි. ඒ නිසා යාගේ ජීවිතේ මගේ ජීවිතේ දැන් ගෙවිලා ඉවරනේ. ඒ යාගේ ජීවිතේට මම ඉඩ දෙනවා. නම්‍යශීලී වෙනවා. දැන් මෙහෙම හිතෙන්නේ නැද්ද? අම්මයි දූයි ගොඩක් කිට්ටුයි. අම්මගේ සියල්ලටම දූ එකඟ වෙන හින්දා දූ හොඳයි වගේ හිතන වෙලාවල් තියෙනවා. නෑ. අම්මගේ සියල්ලටම දූ එකඟ වෙන්නේ නැහැ. ආ ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එකඟ වෙන්නේ නැහැ. එයා යාගේ දේ කියන ඕක ඔහොම කරන්න එපා. හැබැයි එයා හරිම සාධාරණ විදිහට ඒක ඒ විවේචනය කරනවා. එතනදී 99%ක් විතර මම යාට එකඟ වෙනවා. එකඟ වෙලා මගේ වැරද්දක් තියෙනවා නම් මම හදා ගන්නවා. අම්මා රියොස් කරවල තියෙනවද? මොන වගේ අවස්ථාවලදීද? කොහේදී හරි? බොහෝ විට කියන්නේ ගොඩක් ගැඹුරු තීරණ ගන්න දින මේ නිකන් බ්ලවුස් එකක් ගන්න දින නැහැ ඔක වාට හරියන්නේ එන්නේ වගේ එමු කියලා සමහර විට අදහස වෙනස් කරලා ඇති කියලා හිතනවා. يعني මේ වගේ දේවල් කරන්න වෙන්නේ shopping ගියොත් විතරයි. ඒක අම්මගෙන් තමයි අහන්න වෙන්නේ. යා දුව නිසා අම්මා පස්සට ගිහිල්ලා තියනවාද? ඒ කියන්නේ තියපු අඩි පස්සට aran තියනවාද? ඔව් එහෙම වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද අංක එක මෙයානම් එයා වෙනුවෙන් ඕනම තීරණයක් අපසට ගන්න පුළුවන් මට. හ්ම්. ඒ හින්දා එහෙම වෙලා තියෙනවා. ඔබට හිතන විදිහට අම්මා මොන වගේ කෙනෙක්ද නුඹා? කයින් කෝ වගේ දරා ගැනීම පැත්තෙන් ගොඩක් ශක්තිමත් මේ ලේසියෙන් කඩා වැටෙන්නේ නැහැ. හොඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම එයාගේ ප්‍රතිරූපය එයා හොඳට පවත්වා ගන්නවා. මොකද දැන් මං හිතන්නේ අවුරුදු 20කටත් වැඩි කාලයක් පුරාවට ටීවී එකේ අපිට දකින්න ලැබිලා තියෙනවා. එතකොට ඒ එයා සුනේත්‍රා කුමාරි මම සුනේත්‍රා කුමාරි කියලා කියන ප්‍රතිරූපය ඒ අපිට තිරේ දකින්න ලැබෙනා වගේම පිටතට ගියත් නිවසේදී පවා එයා බොහොම ලස්සනට ඒක ඒ තමන්ගේ ප්‍රතිරූපය පවත්වා ගන්න දක්ෂ කෙනෙක්. ඔබටම කිව්වොත් ඔබ කවුද කියලා කියන්න කියලා. ඒක තමයි අමාරුව. අපි අමාරුවෙන් කියමු. හරි. මම ඇවිල්ලා ටිකක් ඇත්තටම මම මේ සමාජයත් එක්ක ගොඩක් ගනුදෙනු කරපු කෙනෙක් නෙමෙයි පාසලේදී ගත්තත් විශ්වවිද්‍යාලේදී ගත්තත් හරිම ඇතුළට හැරිච්ච කෙනෙක්. මම ඇතුළ මමත් එක්ක තමයි මම කතා කරන්නේ. ඒ යාළුව අඩුයිද? යාළුව ඉන්නවා ගොඩක්. යාළුව එක්ක ජීවිතේ බෙදා ගන්නවා. ඒ කියන්නේ ගුප්තයි. ඔව් සමහර විට මම ඇතුළත් එක්ක ගනුදෙනු කරනවා. එහෙම කරලා තීරණය කරලා ජීවත් වෙන කෙනෙක්. හැබැයි සරලයි ලොකුවට ප්‍රශ්න හරි කිසිම දෙයක් ලොකුවට ඔළුවේ දාගන්න කෙනෙක් නෙමෙයි. දෙයක් සිද්ධ වුණා නම් ඒක ඉවරයි. අපහු ඒක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ඕනෙත් නෑ. එතනින් ඉස්සරහ ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා හිතන කෙනෙක්. ඒ හින්දම මං හිතන්නේ මට ජීවිතේ ලේසි වෙලා තියෙනවා. අම්ම කියන්නේ ඇත්තද? ඇත්ත. සහතික මැත්තේ.
දැන් මට වැඩිපුරම තියෙන පාසල් ජීවිතයක් දැකීමනේ එතකොට ඒ අතින් ගත්තම දැන් parents meeting හරි කොහේ හරි ගියාම අපි නිතර ඉස්කෝලේ දකින්න ලැබෙන දේ තමයි අම්මලා හැම එකතු වෙලා නිතර කතා බහ කරනවා තමන්ගේ දරුවෝ ගැන දේවල් බෙදා දා ගන්නවා නැත්තම් මේ ගොඩක් දේවල් parents meeting වලදී අපිට දකින්න වෙනවනේ අපේ අම්මා එච්චර හැම ඒක මං හිතන්නේ ආඩම්බර කමට කියලා නමුත් එයාට ඒ අර කිව්වා වගේම නිකන් තමන්ගේ පැත්තටම හැරිච්ච බවක් තියෙනවා ඒ කියන්නේ වැඩි අනිත් අයත් එක්ක ගිහිල්ලා හලෝ හයි කියලා එහෙම කතා කරන ලොකු කොහොමද කියන්නේ අර එක්ස්ට්‍රෝවර්ටඩ් එහෙම නෑ යා ගොඩක් තමන් එක්ක තමයි කාලය ගත කරන්නේ එහෙනම් ඒ කියන්නේ අනුමත කරා අම්මගේ ප්‍රගනේ ඔව් ඇතුළට නැමිච්ච කෙනෙක් ඇතුළට හැරිච්ච කෙනෙක් සුනිත්‍රාගේ දැන් මෙහෙම ඉඳලා දූ කවදා හරි විවාහ වෙලා යනවා සමහරට ඔබත් එක්ක ඉන්නත් පුළුවන් ඔබෙන් වෙන වෙලා තමන්ගේම ජීවිතයක් ගත කරන්න යනවා වෙන්නත් පුළුවන් දූට කියන්න දෙන්නේ එක දෙයයි ඔබට ඔබෙන් වෙන් වෙලා යන දවසකට මොකද්ද දූට කියන්නේ හිතට එකකව වැඩ කරන්න කියලා ඉවසන්න හිතට එකඟව වැඩ කරන්න හිතට එකඟයි නම් යාට ජීවිතේ ඒ ජීවිතය තුල ගන්න තියෙන තීරණ ඒ තීරණේ ඒද බීද කියන එක අදාළ නැහැ එයාගේ හිතට එකඟව එයාට සතුටින් ඉන්න පුළුවන් කොතනද එයා එතන ඉන්න ඕනේ හිතට එකඟව වැඩ කරන්න ගොඩක් හිතලා කියපු උත්තරයක්ද එකපාරට ආපු උත්තර හැම තැනකදීම මම හිතන්නේ දැන් එයා එයා මගෙන් අයින් වෙලා යනවා නම් එයා එතනදී මං වගේම සමහර විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් එයාට එයාගේ ජීවිතය තුළ එතනදී ඉවසන්න ඕනේ තැන් තියෙනවා ඉවසලා ඉවසලා බැරිම තැනක් එනවා නම් එයාගේ හිත මොනවාද කියන්නේ ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගේ නිදහස වෙනුවෙන් තමන්ගේ තමන්ගේ සතුට තමන්ගේ නිදහස තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මොකද්ද ගන්න තියෙන්නේ තමන්ගේ හිත කියන්නේ මොනවාද ඒ තීරණේ ගන්න ඕනේ නුඹ අම්මා එහෙම තීරණ අරන් තියනවාද ඔව් ඒ කියන්නේ මං හිතන්නේ කිව්වා වගේ යාට තිබිච්ච අත්දැකීම් එක්ක එතකොට යම් යම් අවස්ථාවලදී යාට ගන්න සිදුවෙච්ච තීරණත් එක්ක මං හිතන්නේ හිතට එකගව මට තවදුරටත් මේක කරන්න බෑ හරි නැත්නම් මීට වඩා මම මේක කළොත් හොඳයි කියලා යාට ජීවිතය ඉදිරියේ මෙහෙම මුණ ගැහිච්ච අවස්ථාවලදී එයා තමන්ට වඩාත් සුදුසු තමන් වඩාත් කරන්න කැමති තීරණවලට ගිහිලා තියෙනවා අම්ම වෙනුවෙන් ඔව් ඉටු කරන්න බලාගෙන ඉන්න දෙයක් මතක් කරන්න ගියොත් මොකක් මතක් වෙන්නේ අම්මා නිතර මට කියන දෙයක් තමයි එයා වයසට ගියාම මට බරක් වෙන්නේ නැහැ කියලා. එයා කොහොම හරි තනියම ජීවත් වෙනවා මට මගේ පාඩුවේ ඉන්නේ එයාට බරක් වෙන්නේ නැහැ කියලා නිතර කියනවා. නමුත් මම එතකොට මනිත් අතට කියන්නේ නෑ මම ඔව් බලා ගන්නවා. ඒතකොට ඒක තමයි මට ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. එයා කවදා හරි වයසට ගියත් අද හෙට වුණත් මම නිතර එයාගේ ළඟින් ඉඳගෙන එයාට අවශ්‍ය හැමදේම ලබා දීලා එයාව බලා ගන්නවා කියලා. ඇයි එහෙම හිතන්නේ? යාලුවෝ විදිහට ඉන්නේ අම්මයි දුවේ වුණාට හැබැයි ටික කාලෙකින් නෑ යාට ජීවිතයක් තියෙනවා ඒ ජීවිතේට මොනම විදිහකින්වත් මාම බාධාවක් වෙන්න ඕනේ නැහැ යාට මම ඇත්තටම මම කියන්නේ මම යාට අත්අටු දෙනවා යාට පිටරට කියන්න ඕනේද යාට ඉගෙන ගන්න ඕනේද යාට එයාගේ ස්වාධීනත්වය තියෙන්නට ඕනේ මම මගේ සමහර අද්දකීම් එක්ක සමහර වෙලාවට වැඩිහිටි දෙමව්පියන් එක්ක ඊටපො පරිසරවල් මට තරම් සනසලිදායක වෙලා නැහැ. ඒ නිසා යාගේ ජීවිතයට ස්වාධීනව හදාගන්න ඉඩ දෙන්න ඕනේ. යම් යම් විදිහකින් අම්මා මෙහෙම හිතයිද කිය කී යාගේ තීරණ වෙනස් වෙනව නම් මම කැමති නැහැ. නුඹ ඔයා වෙනුවෙන් අම්මා තනි වෙන්න යන්නේ. ඔයා ගැන හිතලා මොකද කියන්නේ? ඔයාකට ඉඩ දෙනවද? ඒකට ඉඩ දෙන්නේ නැහැ කිසිසේත්ම. දැන් මේ කාලෙදි ගොඩක් ඒ පිළිබඳ කතා වෙන දෙයක් තමයි පිට රටකට යනවා අධ්‍යාපනයේ සඳහා එහෙම කියලා නිතර අපි කතා වෙනවා. නමුත් ඒ වෙලාවට මම ඉක්මනටම කියන්නේ අවුරුදු 4ක් අම්ම නැතුව ඔට බෑ කියලා මම හැමතිස්සෙම මේ සිතුවිල්ල ආපස්සට ගන්නවා. නමුත් මං ඒ තීරණය මම ගන්නෙ අර අම්ම කිව්වා වගේ හිතට එඟව. මං හිතන්නේ ආ මේක සමාජයට පේන්න කරන්න ඕනේ දෙයක් මං අම්මව බලා ගන්න ඕනේ නැත්නම් මිනිස්සු මට මොනා කියයිද දන්නේ නැහැ කියලා හිතන දෙයක් නෙමෙයි. දැන් මේ අවුරුදු 20 කාලේ පුරාම අම්මා මගේ ළඟින් හැමදාම හිටියා. මට මොන ප්‍රශ්නයාවත් මේ පැත්ත හැරනත් අම්මා එතන ඉඳලා තියෙනවා. එතකොට කවදා හරි අම්මට ඒ වගේ අවස්ථාවක් ආවොත් මටත් එයා ළඟ ඒ විදිහටම ඉන්න ඕනේ. ඒක නිසා අර අයියෝ මට අම්මා ළඟ ඉන්න ගියොත් මට පාඩුයි කියලා හිතාගෙන ගන්න තීරණයක් නෙමෙයි. ඒක මම හිතට එඟගව නෑ මට ඉන්න ඕනේ එයා ළඟ කියලා ගන්න තීරණයක්. දුක කැමති නෑ අම්මා වෙන් වෙනවට.
දුතෙක් ඉන්නවද? නෑ නෑ මම කියන්නේ යාට ජීවිතේ අත්දැකීම් වලට මූණ දීලා ඉස්සරහට යන්න ඕනි කියන එක. නමුත් එයා යම් යම් මගේ ජීවිතේ අත්දැකීම් එයා දැකලා තියෙනවා අහලා තියෙනවානේ. ඒත් එක්කම එයා යම් යම් දේවල් වලට බයයි. ඉස්සරහට තීරණ ගන්න බයයි. ආදරේ කරන්න බයයි. කසාද බඳින්න බයයි. එහෙම තියනයි මම කියන්නේ එහෙම නෑ. කොච්චර ලස්සන පෞල් ජීවිත තියෙනවද? කොච්චර ලස්සනට ජීවත් වෙන අය ඉන්නවද? ඒ නිසා වට පුළුවන්. ලස්සන ජීවිතයක් ගත කරන්න ඒ නිසා ආ යන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ. ඒ ඒ ඒ වෙනුවෙන් මට කරන්න තියෙන ඕනම දේක් මම කරනවා. නුඹ කොයි කාලෙද කසාද බඳින්නේ? අවස්ථාවක් ආවොත් හිතාගෙන ඉන්නේ අවුරුදු 26ක් 27ක් වගේ වෙද්දි. එහෙම ජීවිතේ පිළිවෙලක් වෙන්න ඕන කියලා හිතාගෙන. අනිවාර්යෙන් මටම කියලා රස්සාවක් තියෙන්න ඕනේ. මටම කියලා ආදායමක් තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මම හිතාගෙන ඉන්න. ඒ වගේ දේවල් ලබා ගත්තට පස්සේ තමයි එතනින් එහාට ජීවිතය ගැන හිතන්නේ. සුරත්‍රක ඔබ දෙන්නම කාන්තාවෝ. කාන්තාවන්ට සමාජයේ යම් යම් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අභියෝගාත්මක සමාජයක් කාන්තාවන් ඉස්සරහා බැලුවොත් කියලා හිතෙනවා. මොනවද එහෙම කාන්තාවට තියෙන අභියෝග? අභියෝග තියෙන ඕනෑම තැනක කාන්තාව කියන තැනකදී ඒ කියන්නේ කාන්තාවක් වීමම නිසා තියෙනවා ආයතන තුලක් තියෙනවා ඉස්සරහට යනකොට ඒක ස්ත්‍රී පුරුෂද කියලා බලන තැන් තියෙනවා හිතනවා එහෙම කාන්තාව කියන්නේ යම්කිසි නායකත්වයකට එහෙම නැත්නම් ප්‍රමුඛත්වයක් ගන්න සුදුසු නැහැ කියන හරි નિરાයාසයෙන්ම එහෙම නොතේරෙන ගොන්නට වැටලා තියෙනවා කාන්තාව ඒ නිසා කාන්තාව කියන එක අභියෝගයක් වෙලා තියෙනවා සමාජය තුළ එහෙම එහෙම අසාධාරණ විදිහට සලකුම් ලැබපු සලකපු අවස්ථා තියෙනවා ඔබ කියන්නේ කියන්නේ අභියෝගත් එක්ක ගැටිලා ප්‍රශ්න වලට මූණ දීලා තීන්දුව තීරණ අරගෙන Tamange පිරිසත් එක්ක ගැටිලා එහෙම තනියෙන් තීරණ අරන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් තමයි කාන්තාව. කාන්තාවන්ට එහෙම පුළුවන් හැබැයි සමහර වෙලාවට පිරිමි කාන්තාවන්ගේ විවිධ දුර්වලකම් විවිධ දේවල් ආයුධ කරගෙන එයාට පහර දෙන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් කාන්තාව කියන්නේ ලෝකේ ඕනම තැනක ගත්තොත් ලොකු දරා ගැනීමක් තියෙන ඕනම අභියෝගයකට ප්‍රශ්නයකට මූණ දෙන්න පුළුවන්. ආත්ම ශක්තියක් තියෙන හොඳට තීරණ ගන්න පුළුවන් කාන්තාවට පුළුවන් කියන දේ ලෝකෙත් ලංකාවෙත් ඔප්පු කරලා තියෙනවා. මේ ප්‍රශ්නෙම නුමාට කාන්තාවම නිසා කාන්තාවක් වීම නිසා මූණ දෙන විශේෂ අභියෝග තියෙනවද නුමා? ඔව් මේක මං කියන්නේ කාන්තාවක් කියන්නේ හැමතැනම ලෝකේ හැමතැනම දකින්න ලැබෙන කෙනෙක්. ඒකට අම්මටවත් මටවත් පෞද්ගලික විතරක් ආ නුමාය කාන්තාවක් කියලා මේ එහෙම අභියෝග හමු වෙන අභියෝග මේ ලෝකේ හැම කාන්තාවකටම සිද්ධ වෙනවා කියලා මම හිතනවා වෙන අසාධාරණකම් ගොඩක් අවස්ථාවලදී දුර්වල කිසිම හිතේ හයියක් නැති අර ගොඩක් කියනවානේ දෙයක් කරන්න නම් පිරිමි හයිය තියෙන්න ඕනේ එන්න එහෙම කියලා කෙල්ලෙක් තරම් කරන්න බෑ ආයා කෙල්ලෙක් නේ එහෙම කියලා ගොඩක් අවස්ථාවන් වලට ගැරහුමට ලක් වෙච්ච අවමානයට කියන්නේ අඩු අවතක්සේරුවට ලක් වෙච්ච අවස්ථා තියෙනවා ඉතින් නමුත් ඒ හැම අවස්ථාවකදීම මම අනිවාර්යෙන් ඒ කියන්නේ මං වෙනුවෙම නැගී සිටින මම පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා ඒක නෑ මං කරලා පෙන්නන්නම් නැත්තම් කියන්නේ ගොඩක් කායික පැත්තෙන් ආවොත් ආ කෙල්ලොන්ට ශක්තියක් නෑ එහෙම කියලා කෙල්ලොද කරන්න එහෙම කියලා ගොඩක් අවස්ථාවලදී මූණටම කියලා තියෙනවා වෙන අයට කියනවා ඇහිලා තියෙනවා අම්මට කියනවා ඇහිලා තියෙනවා එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී පුළුවන් තරම් ඒ ඒ වචන වලින්ම නෑ කරලා පෙන්නන්න ඕනේ කියන ශක්තියක් තමයි කාන්තාවක් ඇතුළතී ඇති වෙන්නේ කියන එක කියනවානේ. ඔබ කියන්නේ කායික ශක්තියත් ප්‍රමාණවත් මානසික ශක්තියත් ප්‍රමාණවත්. ප්‍රමාණවත්. දෙකම. හොඳටම විශ්වාසෙන්. කායික ශක්තිය කියන්නේ මෙහෙමයි. දැන් ශාරීරිකව හැදිලා තියෙන විදිහට ගත්තොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ ගෙදර කිසිම පිරිමියෙක් නැහැ. එතකොට අපේ එදිනෙදා බල්බ් එකක් මා චේන්ජ් කරන්න හරි නැත්නම් අර කුසල මෙතනින් තියන් හරි ඒව කරන්න අපිට කවුරුත් නැහැ. එතකොට අපි ගේ ඇතුළේ ඉන්න කට්ටියම තමයි ඒක කරන්නේ. එතකොට ඒ වගේ අර ගොඩක් අහිතන දැන් අපේ ගෙදර සම්පූර්ණ කොහොමද එකට කියන්නේ අර සෝල් ප්‍රොවයිඩර් අපේ අම්මා. එයා තමයි පඩිය හම්බ කරන්නේ. එයා තමයි ගෙදරට ප්‍රොවයිඩ් කරන්නේ. එතකොට එතනින්ම මං හිතන්නේ අර පිරිමියෙක් ඕනේ කියලා තියෙන නිකන් වටපිටාවක සමාජයක ඒක බොහොම ලස්සනට කාන්තාවක් ඒ රෝල් එක ඉෂ්ට කරලා තියෙනවා ඉටු කරලා තියෙනවා නුමා ගේ ඇතුලෙන්ද ලෝකේ දකින්නේ
लोके दकीने नमूत गे निवसे दकीन देवा मंगिता मूलिकत्व अनिवार्य मे क्या अभी पोड़कालीना हेदन वेदन विधि अभी पोड़कालीना दकीन देवा अभी लोके दकीन को मदकीन तीरने कण्वा नमूत मंगिता मगे दृष्टि एक सीमा वेनवाई की मम हिताने मम पुलवांतरंग ओपन माइंडेडली अने देवा दिहा बालन पुद्गले मंगिता ओब विश्वासकराने वासनावद उत्साहेद देखम तीयनोने देखम उत्साह वितरक यम यम देवाल समहारुंट लेबेने वासनावट समहारु उत्साह करान्नेत नै सुदुसुकामुत नै यम यम देवाल वासनावट लेबिला तीनो हबै ए यम लेबेन देयक पवत्वागने यन्नट तमन तुल उत्साहयक कैपवीमक තියෙන්නට ඕනේ ඒ නිසා මම හිතනවා සාර්ථකව ඉස්සරහට කෙනෙක් ගමනක් යනවා නම් එයාට වාසනාවයි උත්සාහයයි කැපවීමයි ඔක්කොම තියෙන්න ඕනේ. يعني උත්සාහ නොකර වාසනාව වෙනකම් බලන් ඉඳලා නැහැ. නෑ නෑ නෑ. උත්සාහ නොකර ඉබේ ලැබෙන්නේ නැහැ කෙසේ දෙයක් නේ. Taman tula hari උත්සාහයෙන් යමක් ගොඩනගා ගන්නම ඕනේ. අනාගත බලාපොරොත්තු. දැන් මගේ ජීවිතේ බලාපොරොත්තු නැහැ ලොකුවට. يعني මගේ පුද්ගලිකව මාව ගත්තොත් මම जीवित गत कर लाइवराई के लगा मट हिते इन सामगे मुखरी बलापुर तीन वना दू हों तेनक सतुटी को हरी इन्नो कीन बलापुर अनागते मनोवागे सलसुमी मोनोकर मोनोवागे रसावा मम कर अनागते अति प्लान अनागत मट गोड़ा पड़ी काल मंगिता मत के अति काल की अम्मव दखपुनी सावेन मादेषेट लुक आसा वक्ति एक लबन सुलवस्तावन पवा अरगने वाइम मद की मतलब बागान उत्साह कलतीनवा नमूत दंग मादेषेष्ट्रे की हरम तरंगकारी तना एक अर अपे प्रधानम रखिया विधियट हदागण पुलवांग वैदिकी प्रश्न तीयन ऐति मगे इतकोट वेना ओनम रखिया वक्रन गोड़ा क्या अवंक मटेचर क्या गणिते पत्ते हेम इतकोट इवागे ताक्षणिक पत्ते अन्न मटेचर लुकु हेकिया वक्न है नमूद प्रायोगिक व सह प्रायोगिक वेडकर पुलवांग ओनम बटपीटावक रखिया वक यदेन पुलवांग एक हंदा इवागे तनक अन्न खेमती ඒකනේ ඔබ ඉන්න ක්ෂේත්‍රයටම දුවෙන්න කැමති. එතකොට ඔබත් එතනට එන්න උදව් කරනවා. ඒ කියන්නේ තමන් ඉන්න ක්ෂේත්‍රය ගැන තමන් සතුටුදායක නම් තමන් ඒ ගැන සැටිස්ෆයිඩ් නම් තමයිනේ දුවත් එක්කන් එන්නේ. ඒ කියන්නේ ඔබ ඒ ගැන ඉන්න ක්ෂේත්‍රය ගැන ඔබ සතුටුයි. මෙයා ආසයි එතනට එන්න. හැබැයි මම මෙයාට කියලා තියනවා. එතන මෙහෙම තැනක්. මෙතන ලැබෙන දේවල් මෙහෙම නොලැබෙන දේවල් මෙහෙම එනිසා මම යාට කොයිම වෙලාවකවත් මෙතෙන්ට එන්න තල්ලුවක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒකට ලොකු අනුබලයක් දෙන්නේ නැහැ. ආසයි තමා මං කියනවා. ඉතින් අපි උත්සාහ කරලා බලමු යම් යම් දේවල් කරමු. හැබැයි එතන රැඳෙන්නවත් ඒ ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. යාට දෙන්න අත්තලක් දෙන්න මෙතන මාර තැනක් මෙතන සුදුසුයි. මමත් අවුරුදු 25ක් තාම එකම ස්ථාවරයේ ඉන්නවා. එකම තැනක ඉන්න අවුරුදු 25ක් තිස්සේ. ඒ නිසා ඉතින් මම ජීවිතේ සුනිත්‍රා කුමාරි කියන කෙනාව අඳුනගත්තේ මාධ්‍යෙන් තමයි. ඒක ගැන සතුටුයි. මම මෙතන ඉගෙනගත්තු දේවල් ගොඩක් තියෙනවා. මගේ ජීවිතේ ටිකට කරගත්තු දේවල් ගොඩක් තියෙනවා. සතුටුයි. නමුත් ඒ කියන්නේ ඔබ ඒ ටික දූට එනවට කැමති නැද්ද එන? නෑ නෑ නෑ. මෙතන මන් දන්නේ යා කොහොම මූණ දෙන්න පුළුවන් වෙයිද කියලා මම යම් යම් අවස්ථා වන්නදී යාට යම් යම් ආයතන වලට යන්න තියෙනකොට අපි තුම් ප්‍රවෘත්ති අංශකර කියලා මම එතකොට යාට කියලා තිනවා ඉන්න අමාරුයි මෙතන ලොකු ගැටෙන්න තියෙනවා ගොඩක් ප්‍රශ්න තියෙනවා හැබැයි ආට ඒවට මූණ දෙන්න පුළුවන් නම් විතරක් යන්න එහෙනම් ඔබේ taxero තියෙන දුව ඔබට වැඩි යටින් එහෙනම් නෑ මට බයයි හැබැයි එයා යම් යම් දේවල් දරා ගන්නවා වෙලාවකට යාර බහැයි කියලා දමල ගහපු අවස්ථා තියෙනවා ඉතින් මම කියන්නේ මම अंड रखियावधि अंडपू अवस्था तीन हित बिंदु अवस्था तीन वेटुनु अवस्था तीन एवा दि मून दील हित हय्य करगन हिटिया और पिसीपा किंदलतीनोम एवगे वाटक मे शेष्ट्रे मेहम 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 तैंतीनवा
සුදුසුකම විතරක්ම මදි හැකියාව විතරක්ම මදි වෙන්න පුළුවන් නොඑක බලපෑම් ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් වෙන්න පුළුවන් ලොකු තරඟකාරීත්වයක් තියෙනවා ඉතින් ජීවිතේ මේකම ඉලක්ක කරගෙන ඉන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ ඔබ විශ්වාස කරන්නේ පෙනෙන සබාධර්මයේද නොපෙනෙන දෙවියෝද පෙනෙන සබාධර්මයේ විශ්වාස කරනවා ඒ විශ්වාසය නොමා දැන් කවදාහරි මතුවට මෙතනින් එහාට ඔබේ අම්මව ඔබ දකින්න කැමති කොයි විදිහටද දුවෙක් විදිහට කායිකව මානසිකව ගොඩක් හොඳ නිරෝගී ශක්තිමත් තමන්ගේ දේවල් අද වගේම අනාගතයේදීත් කිසිම පැකිලෙන්නේ නැතුව පස්සට යන්නේ නැතුව තමන්ගේ දේවල් අමං කරන්නම් මට පුළුවන් කියන මානසිකත්වෙන් එහෙම කරගෙන මට අවශ්‍යතාවයක් වුණොත් මටත් රැකවරණේ දීලා කමන්නෑ පුතේ ආ එන්න කියලා එහෙම ඉන්න චරිතයක් තමයි මට අනාගතේ තව අවුරුදු 10ක් 20ක් 30ක් වුණත් අනාගතේදී අම්මා ගැන හිතවම් මැවෙන්නේ එතකොට අර කලින් ප්‍රශ්නෙකටත් ගැලපෙනවා ඒ කියන්නේ අම්මා තනියෙන් ඉන්න කැමති නම් ඒ ආත්ම ශක්තියත් එතකොට අම්මට හම්බ වෙලා ඔව් මං හිතන්නේ අම්මා කියන්නේ දැන් මේ ආපු ගමන් මගේ අම්මගේ ජීවිත කාලය ඇතුළත යා මං හිතන්නේ තනී කියලා තනි වෙච්ච අවස්ථා ගොඩක් ඇති. ඉතින් ඒ හැම අවස්ථාවක් මේ අපහු කරගෙන දැන් අද මේ ඉන්න කාන්තාව බවට පත් වෙලා තියෙනවානේ. එතකොට මං හිතන්නේ එයා අනාගතයේදී තේ ශක්තිය මේ හිතේ දරා ගැනීම තියෙයි කියලා මං විශ්වාස කරනවා. රංගපාන්න සින්දු කියන්න පුළුවන්ද කියලාද මං අහන්න ඕන. सिंधु ना लुकूर की आने बह सिंधु की आने गिदर नाने विलावड़ तमाय मार चुट्टा खरी सिंधु की आने उत्साह करना ना मैं अम्मा अम्मा की आने वा की आने दिन ने आस आवट वात रंग ऐतरम मैं स्कूल आने खाली थी बुना मंट रंग पान आस आवक नीलिया के नोनी केला मांगे अम्मा अम्म देवाल वाले गिहिल लगती है ना ट्रुप है निटेन खाली पुंच पुंच देवाल वाले गिहिल लगती है ना इंटरव्यूज वाले गिहिंती है ना पुड़ी पुड़ी रंग पैम कर लगती है ना कैंप विश्वविद्यालय दित राज्य नाट्य लाख नाट्य रंग पैवाहारे अन्न तिबू ना मे प्रवृत्ति निवेदिका नौना प्रवृत्ति निवेदन ये बैने रंग पैम वगैदाली मत लू यम यम अवस्था गुड कत्हर अवस्था थी नवा मिता मम मे पेट आवेन समय रंग शिली රඟපාල පෙන්වන්න කියන අමාරුයිනේ. එහෙම හැකියාව තියනවාද කියලා මම දන්නේ නැහැ. මං කියන ආසාව ගැන. සින්දු කියන්නම බෑ කැමති නැහැ. නෑ නෑ. මම අර දුවේ පාගෙන මට්ටමෙන් හරි පොඩි සින්දුවක් කොටසක් කියලා දෙන්න කැමති නැහැ. නෑ නෑ නෑ. යා කොහොමත් කැමති වෙන්නේ නැහැ මෙතන සින්දුවක් කියනකට. එහෙම හැකියාවක් නැහැ මට. ඔව්. සාමාන්‍යයෙන් නුමාගේ ජීවිතේ විවේක කාලය ගත වෙන්නේ කොහොමද මොනවද නොමා කරන්නේ මං ගොඩක් චිත්‍රපට බලනවා පොත් කියවනවා ඒ වගේ තමයි විවේක කාලය ගත වෙන්නේ නැත්තම් තනියම නටනවා සින්දු දාගෙන ඒ වගේ විදිහට තමයි ඉතින් කාලය ගත වෙන්නේ අපි දෙන්න අපි ඉවර කරන්න යන්නේ දුවට කියන්න තියෙන දේ මේ වෙලාවේ දුවගේ මූණටම කියන්න මම දන්නවා මට මොන දේ නැති වුණත් ලෝකෙම එක ක්ෂණයකින් මට නැති වුණත් දුව ඉන්නවා කියලා. ඒ නිසා මට අන්තිම මොහොත වෙනකන් හුස්ම යන මොහොත වෙනකන් එයා වෙනුවෙන් මොනාද කරන්න පුළුවන් ඒ දේ මම කරනවා. මම ඔයාට ගොඩක් ආදරේ. දුව අම්මට කියන්න තියෙන දේ මූණටම කියන්න. ඔයා හිතන් හිටියට මං දාලේයි කියලා දාලේ යන්නේ නැහැ. පුලන්තර ළඟින් ඉන්න තමයි බලන්නේ. ප්‍රශ්නයක් આવොත් මට කියන්න. අපි දෙන්න එකට හැමදේම දරාගමු. මාතාදරේ. ඒ තමයි ඒ දෙන්න. එහෙම තමයි තමන් ළඟින් කිට්ටුවෙන්ම ඉන්න අය තමන් පිළිබඳව අනිත් කෙනා හොඳටම දන්නවා කියලා දන්නවා. අනිත් කෙනාට තමන්ව හොඳටම දැනනවා කියලා දැනෙනවා. හැබැයි මේ ප්‍රශ්න මතු කරලා ගනිද්දි සමහර වෙලාවට හිතන් හිටපු විදිය වෙනස් වෙනවා. අපි හිතන් හිටියේ හරියට නම් ඒ බව තහවුරු වෙනවා. ඒ දෙන්න තමයි දැන් දන්නේ හිතන් හිටියේ මොනවද? ඒ දෙන්න කොහොමද කියලා. එහෙමනම් අපි ආයෙමත් දවසක අපි දෙන්න සමග හමු වෙන බලාපොරොත්තු වෙයි. තවත් එවැනිම දෙදෙනෙක් සමග හමු වෙන බලාපොරොත්තු වෙයි. අපි සමුගන්නවා.
आई हमें।